බන්දුරු ජයසේකර සමග අද දිවයිනේ පුවත්පතේ තියෙනවා මේ රාජ්‍ය ඇමති කෙනෙක් පියසේන ගමගේ කියලා රාජ්‍ය ඇමති කෙනෙක් කියනවා කැබිනට් ඇමතිකමක් නොදීම ගැන දුකයි කියලා. මම හිතනවා මහජනතාවට දුකයි කියලා. මහජනතාව හැම වෙලේම දුක දුකෙන් ඉන්නේ. නමුත් මේ වගේ ගිහිල්ලා මේ වගේ මිනිස්සු මේව අරගෙන ඊට පස්සේ කියනවා ලැජ්ජ නැතුව මට කැබිනට් ඇමතිකමක් නොදීම ගැන දුකයි කියලා. නමුත් අපි දැන් කියන්නේ අපි ප්‍රේක්ෂණයන්ට කියන ඔබට විද්‍යාත්මක කැබිනට් ඇමති ධූරයක් අවශ්‍ය නම් කරුණාකරලා අපේ නිෂ්පාදකවට අමතන්න අපි යවන්න මේ ලිපි ටික. මොකද මම හිතන්නේ අපිට විද්‍යාත්මක ජනතාවටත් කැබිනට් ඇමතිකම් දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. අද අපි කතා කරන්නේ අලි ගැන. අපි මේ ට්‍රේල් එක පෙන්නලා අපි අලි ගැන කතා කරමු. An epic story of the animal kingdom. In a magnificent and breathtaking scale. It's a journey of discovery. Over 300 Asian elephants gathering at the Mineria National Park. Creating the most stunning wildlife spectacle in Sri Lanka. මේ වගේ චිත්‍රපට කරන්න හැම එක්කෙනාටම බැහැ. අද අපි සමග එකතු වෙනවා සම්මානලාභී වනජීවි කෙනෙක්. එළි මේ අලින් සමග විශේෂ චිත්‍රපටයක් කරපු නැද එලිෆන් ගැදරින් ඔෆ් ඒෂියා කරපු ඔහු මේ අධ්‍යක්ෂක නිෂ්පාදක දිලුම අලගියවන්. දිලුම් දැන් මෙතන දැන් මේක ගැන ඔබට ජපානයේ අගෙවීමක් ලැබුවා සම්මානයක් ලැබුවා. අපි එතනින් පටන් ගමු. ඔව් ඇත්තරම මම සතුරු වෙනවා මේක තමයි ලංකාවේ කෙනෙක් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වෙන්නේ වනජීවි චිත්‍රපටයක් හැටියට. ඉතින් මගේ ප්‍රථම කුළුඳුල් වනජීවි චිත්‍රපටය ඒකට අගෙයීමට පාත්‍ර වීම ගැන ජාත්‍යන්තරව මම ඉතාම සතුරු වෙනවා. ලංකාවේ කෙනෙකුට මම හිතන්නේ එහෙම දෙයකට ලැබිලා තියෙන පළවෙනි සම්මානය මේක තමයි. අපි දැන් එලිෆන් ගැදරින් ඔෆ් ඒෂියා කියලා නෙමෙයි නම. ඔව් නමුත් දැන් ඔබ මේ මින්නේරි ඉන්න අලින් ගැන තමයි මේ චිත්‍රපටය කෙරුවේ. ඔව් මෙතෙන්දි මම පැහැදිලි කරොත් මේ එලිෆන් ගැදරින් ඔෆ් ඒෂියා කියන්නේ ඇයි කියලා ඇත්තම මේ ලංකාවේ අපි බොහොම ටික දෙනෙක් විතරක් දන්න මේ මින්නේරිය අවුරුද්දකට පාරක් එකතු වෙන අලි රංචුව ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. දැන් ලෝන්ලි ප්ලැනට් කියන ආයතනය විසින් මේක ලෝකයේ තියෙන පළවෙනි 10 අතරට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක ආසියාවෙන් බලපුවාම පළවෙනි තැන තියෙන්නේ මොකද මැලේසියාවල තියෙන බැට් කේව් කියන එක තමයි ඊගාවට තියෙන්නේ. ඉතින් අපි ඒක හින්දා මම මේ චිත්‍රපටේ නම් කරා ද ග්‍රේට් එලිෆන්ට් ගැදරින් ඔෆ් ඒෂියා කියලා. එතකොට දැන් කොපමණ කල් ගියාද මේ චිත්‍රපටය කරන්න? මම හිතන්නේ මේක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඔව් මේ චිත්‍රපටය පටන් ගත්තේ නම් 2011 තමයි ඉස්සෙල්ලාම. ඊට පස්සේ කාලයක් එක නතර වෙලා තිබිලා 2015 වසරේදී මම බොහෝ මාස ගණනාවක් මේ වෙනුවෙන් මිනිරේ ගත කරා. ඒ කියන්නේ මා අවුරුදු දෙකහමාරක විතර කාලයක් මේකට ගත වුණා. يعني මේ චිත්‍රපටය මේ වාතා චිත්‍රපට විනාඩි 45ක්. ඔව් විනාඩි 45ක් මේකේ මම මේ මගේ පුළුන්දුල් චිත්‍රපටයේ හින්දා මට හැම දෙයක්ම අභියෝගයක් වුණා. ඉතින් එතකොට මම මේක පුළුවන් තරම් රචස් කලෙක්ට් කරලා තමයි මේ විනාඩි 45 චිත්‍රපටය හැදුවේ. ලේසිපාසු කාර්යයක් නෙවෙයි. ලේසිපාසු කාර්යයක් නෙමෙයි. මම හිතන්නේ අනිත් එක 4K වලින් ෆිල්ම් කරේ. ඉතින් මට ටෙරාබයිට් 22ක ඩේටා ගියා
මේ මුළු ඒ අවුරුදු දෙකමාර කාලය ඇතුළත රෂස් කලෙක් කරන්නම. කොහොමද මෙච්චර ලං වෙලා රූපගත කරුවේ එහෙම අවස්ථාව ලැබුණේ? ඔව් මං ඇත්තටම ඉතාමත්ම වාසනාවන්ත වුණා. මොකද මන ජීවි දෙපාර්තමේන්තුවත් එක්කලා සම්බන්ධ වෙලා තමයි මේක මට කරන්න හම්බුනේ. එතකොට මට සහය දුන්නා. ඒගොල්ලන්ගේ සහය දුන්නා. මේකට අවශ්‍ය මේ ප්‍රමිෂන් මට නොමිලේම ලබා දීලා ඒ හින්දා මම ඒගොල්ලෝ මේකේ ස්පොන්සර් කෙනෙක් පාර්ට්නර් කෙනෙක් හැටියට කොටස් කරුවෙක් හැටියට හඳුන්වලා දෙනවා. ඉතින් එතෙන්දී මට ලැබිච්ච සහයෝගය තමයි ලංකාවේ පළවෙනි වතාවට මේ මගේ කැමරාව ගොඩක් විශාල එකක් ඒක මේ බිම ඉඳලා බොහොම ඒ වනජීවි නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ මේ වැඩේ කරගන්න හම්බ වුණා. ඉතින් මට ඇෂුරන්ස් එකක් දුන්නා එතෙන්දී මහත්තයා මේ වැඩේ මේ බිමට බහැලා කරන්න ප්‍රශ්නයක් නැහැ මම කියපුවාම නගින්නේ කියලා. නැත්තම් මේ අලිත් එක්කලා මෙහෙම සෙල්ලම් කරන්න බෑ මේ හරි දරුණුයි අලි කියන්නේ. එතකොට දැන් රාත්‍රී කාලේ එහෙම ඔබ දැන් මොකද අපිට සම්පූර්ණ එක බලන්න බෑ මේ නමුත් රාත්‍රී කාලේ රූපගත කරලා. ඔව් මේකේ රාත්‍රී කාලේ රූපගත කරලා නැහැ. මොකද මගේ ඊගාව චිත්‍රපටයේ දිනම් මම දැනට ලෑස්ති කරලා තියෙනවා මේ නයිට් විෂන් ෆිල්ම් කරන්න. මට ඒ අවශ්‍ය උපාංග තිබුණේ නැහැ නයිට් විෂන් කරන්න. එකින්ද මේ චිත්‍රපටයේ රාත්‍රී දර්ශන මොකුත් ඇතුළත් වෙලා නැහැ. දැන් ඔබ මොකද අපේ ප්‍රේක්ෂකයන්ට ඔබ දැක්ක මෙතන සුන්දරම අවස්ථාව මොකද? මටම හිතන්නේ මේ සතිය ඇන්තිමක බලන්න මම බලනවා නමුත් මේ සුන්දරම අවස්ථාව. ඔව් මෙතන ඇත්තම ඉතාලම මේ පරිසර පද්ධතියේ තියෙන සුවිශේෂී වූ අවස්ථාවක්. මොකද මේ මින්නේරිය කියන ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ මාස 4ක් විතරයි. එතකොට ওই මින්නේරිය වැව පිරලා තියෙනවා මාස 4ක්. ඊට පස්සේ වතුර කුඹුරු වලට දෙනකොට ටික ටික අඩු වෙගෙන යනවා. ඕක දෙසැම්බර් මාසෙ වෙනකොට මේ අගෝස්තු මාසෙ විතර වෙනකොට ගොඩාක් අඩු වෙනවා. ඒ කියන්නේ ගණන් හිලව් ඇතුව කිව්වොත් ඕකේ ධාරිතාව කියුබික් මිලියන් 135යි. ඒක 35 25 විතර වෙනකන් අඩු වෙනවා ජූලි අගෝස්තු මාසෙ විතර වෙනකොට. එතකොට මේ වතුර අඩු වීමත් එක්ක ඇතිවන මේ ඉඩ ප්‍රමාණය ලංකාවේ විශාලතම තෘණ භූමිය මතු වෙනවා. ඉතින් මේ දැන් මට ආරංචි වෙනවා. දැන් මම ටිකක් විමසලා බලනකොට මොකද යම් කිසි දෙයක් වැරදි දෙයක් කරන්න හදනවා කියලා මේ අර බව පුරවලා එහෙම ඒ ගැන. ඔව් බන්දුල මේක ඇත්තර මේ කැස්කේඩින් සිස්ටම් එකකට තමයි මේ වැව් වැඩ කරන්නේ. දැන් මේ වැවෙන් තමයි වතුර දෙන්නේ කවුඩුල්ල වැවට. කවුඩුල්ල වැවෙන් එහාට යනවා මේ තවත් වැවකට. එතකොට මහවැලි ජලය ලැබෙන්නේ මේකට සැප්තැම්බර් මාසෙ විතර ඉඳන්. ඊට පස්සේ දෙසැම්බර් මාසෙ අන්තිම වෙනකොට දෙසැම්බර් ජනවාරි මාසෙ වර්ෂාව හොඳට ලැබිලා තමයි මේක පිරෙන්නේ. ඉතින් මේ පිරෙන එකයි අඩු වෙන එකයි දීර්ඝ කාලයක්. මම හිතන අවුරුදු 100 ගාණක් වෙච්ච හින්දා තමයි අර වගේ විශාල මේ තෘණ භූමියක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතෙන්දී මම දැක්ක දෙයක් තමයි මම මේක මේ රිසර්ච් එකත් එක්ක තමයි මේක කරේ. එතකොට මේ අලි ඇවිල්ලා තනකොළ තමයි කන්නේ. ඒගොල්ල තනකොළ කාලා වතුර බීලා අනිත් අවුරස්මේ තියෙන හැම වෙලාවෙම කැලේ ඇතුළට ගිහිල්ලා නිදා ගන්නවා. සමහර ලාවට අලි 25 30 එක තැන නිදා ගන්නවා. ඔබ දැකලාද? ඔව් මම දැකලා තියෙනවා. ඉතින් මගේ චිත්‍රපටියේ අලි නිදාගෙන ඉන්න දර්ශනයකුත් මම ඇතුළත් කරලා තියෙනවා. ඒගොල්ල මේ මහා දවල් හොඳට මේ අපි වගේම මේ ගොරගොර නිදා ගන්නවා. ඉතින් ඔය කාර්ය වෙන්නේ අර වතුර පිරිලා අඩු වෙන හින්දා. ඔබ දැන් කියව දැන් වර්ෂයකට වරක් නෙමෙයි මේ එකතු වෙන්නේ. ඔය වැව පිරෙව්වොත් හැමදේම දිගටම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔව් දැන් ඔතන අදහස් දෙකක් තියෙනවා. සමහර අය හිතනවා මේ වැවට එන්නේ වතුර බොන්නේ කියලා. ඉතින් දැන් අපි කිව්වහම මේක තනකොළ කන්න යන්නේ කිව්වහම සමහර අය කියනවා හරි අපි මේක අඩු කරලා තියමු කියලා. ඉතින් ඔය අඩු කරලා තියලත් හරියන්නේ නැහැ. ඔක පුරවලා තියලත් හරියන්නේ නැහැ. ඔය වර්ෂ ගාණක් සමහර සතවර්ෂ ගාණක් සිදුවෙච්ච ක්‍රියාවක් තමයි මේක පිරෙනවා අඩු වෙනවා. ඒක හින්දා ඒ වතුර අඩු වෙන එකත් එක්කම අර තනකොළ කාපට් එකක් වගේ අර වතුර ටික ෆලෝ කරනවා. එතකොට ඒක හින්දා තමයි එච්චර විශාල තරණ භූමියක් ඇති වෙලා තියෙන්නේ. එතකොට මම අධ්‍යයනය කරපු හැටියට දැකපු හැටියට මෙතන මේ 60%ක් 70%ක් විතර මේ අලින්ට කන්න අවශ්‍ය මේ තනකොළ තමයි. විශේෂයෙන්ම පොඩි පැටව්. සමහර අලි පැටව් හම්බ වෙන්නත් මේ මින්නේරියට ඇවිල්ලා තියෙනවා. එතකොට මින්නේරිය හැම වර්ෂයකම අපිට ජූලි මාසේ ඉඳන් සෙප්තැම්බර් ඔක්තෝබර් වෙනකන් විතර අලි පැටව් 20ක් 25ක් සමහරට ඊටත් වැඩිය දකින්න පුළුවන්. ඉතින් මින්නේරිය වැව්තාවුල්ල සාමාන්‍යයෙන් කිලෝමීටර් 2.5ක් 3ක් විතර දිගයි.
එතකොට මේ මුළු වැවතාවුල් ඇතුළ සමහරලාවට අලි 300ක් 350ක් විතර ගැවසෙනවා. මෙතන මේ වැව පිරවුව මුළු අවුරුද්ද පුරාම මේ සංචාරක ඇද ගන්න මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔව් එතන ප්‍රශ්නේ ඇති වෙන්නේ කියන්නේ දැන් හුඟක් අය හිතන මේ කැලේ ඇතුළට යයි අලි කියලා. හැබැයි කැලේ ඇතුළේ මේගොල්ලන්ට කන්න දෙයක් නැහැ. එතකොට මේ අලි මිනිස් ගැටුම තවත් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒගොල්ලෝ දැන් මින්නේරිය වතුර පෙරනකොට කවුඩුල්ලට යනවා. කවුඩුල්ල වතුර පෙරනකොට ආපහු ඉකෝ පාර්ක් එක පැත්තට එනවා. ඔහොම මේ ප්‍රදේශයෙන් ඒ කියන්නේ දැන් ඔය සෝමාවතිය රක්ෂිතය එතකොට සීගිරිය පැත්ත ඉකෝ පාර්ක් එක ඒ වගේ විශාල ප්‍රදේශ වලින් මෙතෙන්ට අලි එකතු වෙනවා. මොකද එකතු වෙන්න හේතුව තමයි එකක් මේගොල්ලෝ මේ මේටින් සීසන් එකට මේ පිරිමි අලි ඒගොල්ලෝ තනියෙන් ජීවත් වෙන්නේ. මේ ගැහැණු අලි තමයි මේ රංචු වශයෙන් ජීවත් වෙන්නේ. එතකොට මෙතන හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා ඒගොල්ලන්ට මේ හම්බ වෙලා ඒගොල්ලන්ගේ ඉදිරි පරම්පරාව ඇති කරන්න. ඉතින් ඒක මොන විදිහකින් හරි දැන් මගේ ෆිල්ම් එකෙන් මම කිසිම දෙයක් ක්‍රිටිසයිස් කරන්නේ නැහැ. මම කියන්නේ මේක බොහොම සංවේදී පරිසර පද්ධතියක්. මේක අපි ආරක්ෂා කරන්නම අවශ්‍ය දෙයක්. එහෙම නැත්නම් වෙන්නේ අලි මිනිස් ගැටුම ඉතාම වැඩි වෙනවා මේ ප්‍රදේශයේ. දැනට අලි මිනිස් ගැටුම අවම ප්‍රදේශයක් තමයි මේ මින්නේරිය අවට කවුඩුල්ල අවට ප්‍රදේශයේ. නමුත් දිනුම් දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් කොච්චර මිනිසුන්ගෙන් හිරයක් දැන් මේ අලි බලන්න යන මිනිස්සු අලිය වට කරගන්නවා. අලින්ට යන්න විදියක් නැහැ. ඉතින් මේ වට ප්‍රතිකර්මය දන්නේ නැහැ. මොකද්ද ඔබ ඒක ගැන? මොකද මෙතනින් මේ ටිකත් අපිට නැති වෙනවා. මම දැකලා තියෙන ඇත්තට මම අපි යාළුවා එහෙම යන්න කැමති නැත්තේ ඒකයි. ඔව් ඇත්තටම මේ මම උත්සාහයක් දරන්නේ මගේ අහිංසක උත්සාහයක් දරන්නේ මම මේ අලි සංරක්ෂණය වෙනුවෙන් මේ ෆිල්ම් එක තමයි හැදුවේ. මේ ෆිල්ම් එකේ මම බලාපොරොත්තු වෙන දෙකක් තියෙනවා. එකක් තමයි මේක ලෝකේ 10 වෙනි තැන අතර තියෙන මේ වටිනාම වනජීවි දර්ශනය. එතෙන්දී අපිට ටුවරිසම් ඇට්‍රැක්ෂන් එක වැඩි කරගන්න පුළුවන්. ලංකාවට දැනටමත් එන අයගෙන් එන ටුවරිස්ලගෙන් වැඩිම ප්‍රමාණයක් මේ මින්නේරිය කවුඩුල්ල උද්‍යාන දෙකට යනවා. ඉතින් ඒත් එක්කම මගේ අනිත් අරමුණ තමයි මේකෙන් මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකෙන්ම වැඩිවෙන විදිහට අපි මේක හානියක් වෙනවා. ඒක වළක්වා ගැනීම. ඒකේ අනිත් පැත්ත තමයි මේ මෙහි යන ඉරිගේෂන්. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම මොරගහකන්ද ජලාශයේ වතුර ඉදිරියට ගෙනියනකොට අනිවාර්යයෙන්ම මේ වැවහරහ ගෙනියන්න වෙනවා කවුඩුල්ලට. කවුඩුල්ලෙන් කාන්තලයට ඒ වගේ තව ඉස්සරහට ගෙනියන්න. එතකොට අපේ වගකිය යුතු නිලධාරීන් ඒ ආයතන මේක දැනුවත් වෙලා තියෙන්න ඕනේ. මේක මෙහෙම සංවේදී පරිසර පද්ධතියක්. ඒතර අර වතුර අඩු වැඩි වෙන එක වෙන්න අවශ්‍යයි. මොකද මම කොයිලාවකත් කියන්නේ මේ සංවර්ධන කටයුතු නතර කරන්න ඕනේ කියලා. ඒක කෙරෙන්නම ඕනේ. හැබැයි අපිට තාක්ෂණික වශයෙන් මේකට උපක්‍රම යොදන්න පුළුවන්. මේ ක්‍රියාවත් වෙන්න අපේ වතුර ටිකක් අර ගොවියන්ට ලබා දෙන්න. ඉතින් මම හිතනවා දැන් මේ මේක අදාළ පුද්ගලයන්ටද ආයතනවලටද මේ ෆිල්ම් එක ගොඩක් පෙන්නවා කීප වාරක්ම. ඉතින් මේකෙන් අවධානය යොමු වෙලා මම හිතනවා මේ ගැන මේ බලධාරීන් ක්‍රියා කරයි කියලා. නේද? ඒකට නේද අලිත් ජීවත් වෙන්න ඕනේ. දැන් මිනිස්සු අමතක කරනවා අලිත් ජීවත් විය යුතුයි කියලා. ඔව් ඇත්තටම මේ අලි දැන් අපිට ආසියානු අලි ඉතුරු වෙලා ඉන්නේ ලෝකේ 40,000ක් විතර. අප්‍රිකානු අලි ඉන්නවා තාම 105,000ක් විතර. එතකොට අපේ ආසියානු අලියගෙනුත් 6,000ක් විතර අපිට ලංකාවේ ඉන්නවා. ඉතින් ලංකාව වගේ පොඩි රටක ඒ වගේ ලොකු අලි ගහනයක් ඉන්නවයි කියන එක ඇත්තටම හරි වටිනා දෙයක්. ඉතින් අපේ යුතුයකම වගකීම ඉදිරි පරම්පරාවල් වලට මේ අලි ගහණය ඔහොම පවත්වාගෙන යන්න. ඒකට ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ අලින් මරණවයි කියලා කෑ ගහන එක නෙමෙයි අත්‍තරම. මම ඒ ගම්මානවල හිටියානම් බන්දුල මම මේ මගේ පවුලේ අය බේරගන්න සමහරලාට අලියා මරණා විතරක් නෙමෙයි ඌ මරලා තව පුච්චලා මට විකුණන්න පුළුවන් නම් විකුණනවා. ඒ තරමට ඒ ගම්මානවල ඉන්න අය දුක් විඳිනවා තරහයි. ඉතින් අපි මේ හැමෝම එකතු වෙලා ඒ අයට උදව් කරන්න ඕනේ. මේ අලිත් එක්කලා සහජීවනයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එතෙන්දී මම දකින ලොකුම දුර්වලකම තමයි මේ ටුවරිසම් වලින් එන ඉන්කම් එක අර ඒ රූරල් කමියුනිටි එකට යන්නේ නැති එක. ඒගොල්ලන්ට ඒ කියන්නේ සංචාරක හේතන හම්බ කරලා ඒගොල්ලන්ට ඒක. හැබැයි දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ මෙහෙම සමනේ කියන්නේ
අපි අලින්ග වාසස්ථාන වලට යනකොට අලින් කොහෙද යන්නේ කියලා මිනිස්සු අහනවා. ඔව් ඇත්තම ලඟ. එතන නේ දැන් ඔස්ට්‍රේලියාව කැංගරූන් වරන්ට ওই ප්‍රශ්නේ තියෙනවා. උන් අහිංසක වුණාට ඔය එසේරම එලි කරනවා. එතන තමයි තන තියෙන ප්‍රශ්නේ. ඔව් ඔස්ට්‍රේලියාවේ කැංගරූ 1000ක් 2000ක් විතර ඝාතනය කරනවා අවුරුද්දකට පාරක්. ඇත්තම ලංකාවේ ඒ තරම් මේ ප්‍රශ්නේ බරපතල නැහැ. අපිට තියෙන කැලෑ ප්‍රමාණය හොඳටම ඇති. නමුත් අපේ මේ ආයතනගත වෙලා තියෙන හැටි මේවා විද්‍යාත්මක පදනමක් නැතුව මේ ආයතන එක එක අමාත්‍යංශ හරහා බෙදී ගිහින් තියෙන නිසා මේ ප්‍රශ්නේ විසඳන්න බැරි වෙලා තියෙනවා. මොකද උදාහරණයකට වනජීවි අමාත්‍යංශයට අයිති වනජීවි දෙපාර්තමේන්තුවට අයිති ඉඩනොයි වන සංරක්ෂණ අයිති ඉඩමයි අතර වෙනසක් තියෙනවා. ඉතින් අලියට තේරෙන්නේ නැහැ මේක වනජීවි ඉඩමද වන සංරක්ෂණ ඉඩමද කියලා. එතකොට අලියා ඒ එයා අනිත් තැන්වලට යනවා. අන්න එතෙන්දි තමයි ගැටුම ඇති වෙන්නේ දැන්. දැන් වුණා දැන් ගෙනන් දිරුන් දැන් ලිෆන් කොරිඩෝ එක අලි යන තැන් තියෙනවා. ඒ අතර මැද ගිහිල්ලා ගොඩ නැගිලි හදනවා. එතකොට කොහොමද අලිය අර කිව්වා කිදේ එතනින් අලියට පුරුදු අවුරුදු ගානක් තිස්සේ පාරෙන් ගිහිල්ලානේ. ඔව් දැන් මේක තමයි එතන ප්‍රශ්න ඇති වෙන්නේ. ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. මෙතන මේ ජාතික වගකීමක් තියෙනවා. අපි මේ හැම දෙයක් ගැනම රෙස්පොන්සිබල් කවුරු හරි එක්කෙනෙක් ඉන්න එක. එහෙම දෙයක් නැති හින්දා තමයි දැන් අපි සමහර ලාවට ගම්මානයක් අලුතෙන් ඇති කරන්න ඉඩමක් පාවිච්චි කරනවා. හැබැයි ඒක අර අලින් කාලයක් සංක්‍රමණය වෙච්ච එහෙම නැත්නම් ඒ ගමන් කරපු මගක් වෙන්න පුළුවන්. දැන් එහෙම ප්‍රශ්නයක් කලාවැවට ඇති වෙලා තියෙනවා. කලාවැව කිට්ටුව තියෙන ගම්මානයක් හින්දා කහල්ලපල්ල කැලේ රක්ෂිතේ ඉඳන් අලින්ට එන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපි හැමෝම එකතු වෙලා අර වගේ දෙපාර්තමේන්තු වෙන් කරගන්න නැතුව හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නේ හොඳින් අධ්‍යයනය කරලා උත්තරයක් හෙව්වේ නැත්නම් අපිට ලොකු ගැටලුවක් වෙනවා ඉස්සරහට. මෙතන ප්‍රේක්ෂකෙන් අහන දේ මොකද්ද මේ පිළිතුර කියලා කොහොමද මේක ඔබ යෝජනා කරන්න කියලා. ඔව් මම ඇත්තටම මේ ෆිල්ම් එක පාවිච්චි කරලා මේක රටේ නායකයින්ට මේ ෆිල්ම් එක පෙන්නලා මම යෝජනාවක් ගෙනාවා මේ හැමෝම එක තැනකට ගේන්න පුළුවන්. ඒ කියන්නේ වනජීවි දෙපාර්තමේන්තුවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි අදාළ ප්‍රදේශවල තව තියෙන ලෝකල් ගවර්න්මන්ට් ඔය හැම එකක්ම එතකොට එළියේ ඉන්න NGO එතකොට අපේ මේ WNPS එක වගේ ආයතන ඒ හැමෝම එකතු කරගෙන එක කොමන් ප්ලැට්ෆෝම් එකකට ඇවිල්ලා මේ ගැන වැඩ කර මේ ගැන මේ අවධානය යොමු කරන්න මම යෝජනා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ දැන් අපි අලුතෙන් අමාත්‍යතුමෙක් පත් වෙලා ඉන්නවා. දැන් ඌට කිව්වොත් මට හිතෙනවා පිළිතුරක් ලැබෙයි කියලා. මම හිතන්නේ දැඩිව කටයුතු කරන්න ඕනේ. මගේ විශ්වාසයක් තියෙනවා. ඔව් අතරම් බඳුල දැඩිව කටයුතු කිරීම නැතුව බෑ. එක 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 තියෙනෝනේ ව්‍යාපාර කටයුතු වෙන වෙන දේවල් තියෙනෝනේ මේ හම්බ කරන්න කරන උතනනේ ප්‍රශ්නේ. ඔව් බඳුල මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් උතනදී කවුරු අර සක්කරයාගේ පුතා වයිමා උතෙන්ට ගෙනල්ලා වයිල්ඩ් ලයිෆ් දෙපාර්තමේන්තුව දුන්නත් ඒක කරන්න බෑ මොකද අර අනිත් ආයතන තියෙන වෙන තැන්වල. ඉතින් ඒකින්ද මම යෝජනා කරේ මේ ප්‍රෙසිඩෙන්ෂියල් ටාස්ක් ෆෝස් එකක් ඇති කළා මේ හැමෝම එක තැනකට ගෙනල්ලා එකට වැඩ කරන්න. ඉතින් ඒක අවුරුදු ගානක් තිස්සේ එක එක දැන් චිත්‍රපටවල හැමදේම ජනාධිපති කාර්යාලය මගෙන් ඒ කාලෙත් එකයි දැනුත් ඒවා මොකද්ද ප්‍රතිපලයක් තියනවාද ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. උතින්දි අතරම් බන්දුල මම කාටත් පෞද්ගලිකව ඇඟිල්ල දික් කරන්නේ නැහැ. නමුත් මේ උපදේශකවරුන්ගේ වගකීම කියලයි මම හිතන්නේ. අමාත්‍යවරුන්ගේ උපදේශකවරුන්ගේ වගකීම තමයි මේ වගේ ප්‍රශ්නයක්. දැන් මේක අපිට මෙච්චර විශාල සම්පතක් තියෙනවා. ඔයා දන්නවා ඕස්ට්‍රේලියාවේ කැංගරු කොච්චර ඒගොල්ලන්ගේ රටට ටූරිසම් ගේනවද කියලා. කෝලාලා. ඔව් ඉතින් මේ අපි අත්‍තරම දෙහිවල සත්තුවත්තේ අලි තියා ගන්න අවශ්‍ය නැහැ එකෙක්වත්. මොකද අපිට විශාල සත්තුවත්තක් මේ ලංකාව කියන්නේ. ඉතින් අපි ලැජ්ජ වෙන්න ඕන දෙහිවල සත්තුත්තේ වගේ තියාගෙන මේ ඉන්නවට අපි කරන්න ඕන මේ මේක මුළු ලෝකෙටම සම්පතක්. හතරම ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම සම්පතක්. ඉතින් මම දැකපු දෙයක් තමයි මම කතා කරපු එම්බසීස් වලට හැමතැනින්ම මට දැනගත්ත දෙයක් තමයි ඒගොල්ලෝ හැමෝම බලාගෙන ඉන්න අපිට උදව් කරන්න. ඉතින් අලුත් අමාත්‍යතුමාවත් මේකට අවධානය යොමු කරලා මේ හැමෝටම ඇක්සෙප්ට් කරන්න පුළුවන් කොමන් ප්ලැට්ෆෝම් එකක් ෆෝම් කරගත්තොත්
මං හිතනවා අපට දැන් මගේ මේ යෝජනාවේ මං ගණන් හිලු දීලා තියෙනවා. ඒ කියන්නේ මම ඔබ දැන් කියලා දෙනවා දැන් මිනිස්සු 151 එතකොට මේ වගේ කියලා. ඔව් අතර මේක මේ මේ මහින ගහන අපරාධයක් ඇත්තරම කියනවා නම් මොකද පහුගිය අවුරුදු 10 ඇතුළත 2005 ඉඳන් 2016 දක්වා අලි 2580ක් අපි මරලා තියෙන జాතියක්. ඒත් එක්කම මිනිස් ජීවිත 851ක් නැති වුණා. ඉතින් අපේ අලි ජනගහණයම 6000කට කිට්ටුවේ. ඒකෙන් භාගයක් විතර අපි මරලා තියෙනවා පහුගිය අවුරුදු 10 ඇතුළත. ඉතින් මෙහෙම වුණාම ඉතින් අපිට මේ මේ සම්පත නැති වෙලා යනවා. ඔව් මේකට කඩිනම් වැඩපිළිවෙලක් ගෙනල්ලා මේ ප්‍රශ්නේ විසඳිය යුතුමයි. මේ යුද්ධයෙන් පස්සේ මං කියන්නේ යුද්ධයෙන් පස්සේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අලි මිනිස් ගැටුම. අපි දකින අලි 250 මැරෙන එක නෙමෙයි බන්දුල ඔතන තියෙන ප්‍රශ්නේ. කොහොමද ඔය මිනිස්සුන්ගේ එදිනදා කටයුතු? එතකොට අධ්‍යාපන කටයුතු හිටන් ළමයින්ගේ නැති වෙලා තියෙනවා මේ අලි මිනිස් ගැටුම හින්දා. ඒ කියන්නේ ඇත්තටම ඉතාලම ඉක්මනින් පිළිතුරක් සපිය යුතුයි. ඔබ කිව්වා වගේ මේ සිල් දිනාම එකතු කරගෙන. නමුත් මේක අපි සාකච්ඡා කරන්න පමණයි. ඔව්. නැත්තම් මේ තනි තනියෙන් ඕකට උත්තර හොයන්න ගිහිල්ලා කවදාවත් අපිට ලැබිලා නැහැ. නැත්තම් දැන් මම කාටවත් බ්ලේම් කරන්නේ නැහැ. නමුත් අවුරුදු 20ක් 30ක් ඇතුළත හැම එන අමාත්‍යතුමාම හැම එන අධ්‍යක්ෂ ජෙනරාල්තුමාම හැම ජනාධිපතිතුමාම මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ගිහින් තියෙනවනේ. හැබැයි අලි මැරෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අන්න එතන ලොකු ප්‍රශ්නයක්. දැන් දැන් අපි පොඩ්ඩක් වරද්දාගෙන තියෙනවා බන්දුල මම ඒක කියේතුමයි මේ ලංකාවේ මේ දල ගන්න ඇත්තු මරණමයි කියලා. ඇත්තරම එහෙම දෙයක් ලංකාවේ නැහැ. ලංකාවේ දල ගන්න ඇත්තු මරණ එක බොහොම අඩුයි. නිය සීරු බිඳුව ගන්න තමයි තියෙන්නේ. ඔය දල පුට්ටු වගේ සිද්ධිය බොහොම කලාතුරකින් වෙන සිද්ධියක්. දැන් ඊයේ ඇතෙක් මැරලා තිනවා. ඒ ඇතාගේ එක දලයක් ගලවගෙන ගිහින් තිනවා. ඒක අලිමිනිස් ගැටුමින් මැරිච්ච ඇතෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. නැත්නම් ඒ මිනිස්සයා දල දෙකම ගලවගෙන යනවා. ඉතින් ඔයගේ මේ ඕක හොඳට බැලුවොත් අපි අර සංවේදී වෙන්නේ නැතුව දැන් මෙහි කොළඹ ඉඳන් අපි බලපුවාම නම් අලි මැරෙනවා. ඉතින් අපට හරි දුකයි වේදනාවක්. ඒක මට තේරෙනවා. නමුත් ඔකේ ඇත්ත කතාව මේ දල ඇතුන් මරන්න ලංකාවේ එහෙම මිනිස්සු දඟලන්නේ. ඒක ගැන අපිට නෑ එහෙම වෙලා තියෙනවනේ. එහෙම සිද්ධින් වුණානේ. ඔව් ඒ අලි මිනිස් ගැටුම හින්දා තමයි ඒ උලක් ගන්නමනේ. දැන් මේ මෑත කාලේ සිද්ධි අල්ලගත්තා. ඒ කියන්නේ උන් එකතු වෙලානේ මේවා කරන්නේ. ඒ ඒ ඒ බොහොම අයිසොලේටඩ් ඉන්සිඩන්ට් එකක් දෙකක් විතරයි. නමුත් අපි එතෙන්ට නෙමෙයි අවධානය යොමු කරන්න ඕනේ අලි 250ක් අපි අවුරුද්දේ මරණයකට. ඔය දැන් එළියේ ඉන්න ඩොමෙස්ටිකේටඩ් අලි 120 අලි පැටව ගැන අපිට වොරි වෙනවට වැඩිය ඒගොල්ලන්ගේ කකුල් තුවාල වෙලාද ඔයිට වැඩිය 250ක් මැරෙන එක එහෙන ගන්න අපරාධයක්. ඉතින් අපි ඒ ගැන අවධානය යොමු කළා මුළු රටම අපට එතනින් ඒක මේව කරගන්න පුළුවන් නම් අපේ සංස්කෘතියත් රැකගෙන අපේ සංස්කෘතික කටයුතු නුවර පෙරහැර වගේ දේවල් එහෙම කරගෙන යන ගමන් මං කියන්නේ අලුතෙන් අලි පැටව අල්ලන්න මං කිසිසේත්ම මේ 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 කැමති නැහැ. ඒකට කොහොමවත් මහා කියන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා. නමුත් අපේ ඒ සංස්කෘතියක අංගත් රැකගෙන ඉන්න එළියේ ඉන්න අලි ටිකෙන් අර අලි ටික බේරගන්න එක තමයි ලොකුම වගකීම කියලා මම අවධාරණය කරන්න කැමතියි. දැන් දිලුම් ඔබේ චිත්‍රපටිය කොහොමද ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන්ද? එහෙම අවස්ථාවක් ලැබෙයිද මේ ලංකාවේ? මම හිතන්නේ ඉතන තමයි මෙතන වැදගත්. ඉන්නේ පාසල් වලට පෙන්නලා එහෙම අවස්ථාවක් ලැබෙයිද? ඔව් බන්දුල උතන මට අතරම ගැටලුවක් තියෙනවා. මොකද මේ ඩොකියුමන්ටරි ෆිල්ම් එකක් කියන එක ලංකාවේ අයට අලුත් දෙයක්. ඒගොල්ලෝ කවදාවත් මේ ෆිල්ම් හෝල් එකකට ඩොකියුමන්ටරි ෆිල්ම් එකක් බලන්න එන්නේ නැහැ. නමුත් මම මේ මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ මේකේ ඔරිජිනල් ෆෝමැට් එක 2K DCP ෆිල්ම් හෝල් එකට හදපු එකක්. ඉතින් ඒක ඒක තමයි මම ගිහිල්ලා වෙන පිටරටවල පෙන්වන්නේ. ඉතින් ඒකින්ද මම මේක මේ මේකත් එක මම පොතක් කරා පිටු 180ක කොෆි ටේබල් බුක් එකක්. ඒකත් එක්ක මම මේක ඉතාලි මේක තාම මේක මුල් අවස්ථාවේ තියෙන්නේ. ඔව් මේක තමයි අපි පොත මේක මේ පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ මේකට ස්පොන්සර් කෙනෙක් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තාම මට ස්පොන්සර් කෙනෙක් හම්බුනේ නැහැ. නමුත් දැන් මේක මම හිතන්නේ මේ සිංහලෙන් සහ දෙමළෙන් මේක තිබ්බොත් හොඳයි. මොකද අපේ ජනතාව අතර දැනන විශේෂම පාසල් වලට මොකද මේක දැනුවත් කිරීම අවශ්‍යයි. ඔව් බන්දුල ඇත්තටම මෙතන අලියයි කියන්නේ මම තව දෙයක් කියන්නම්. මේ අලියයි කියන්නේ මිනිසා ගාවට ඉන්න ඉන්ටෙලිජන්ට්ම සතා. ඒ කියන්නේ මගේ ෆිල්ම් එකේ ඒක මේ සාධක ඇතුව මං පෙන්නනවා. මොකද මේ
අපේ දරුවෙක් ඉපදෙනකොට අපේ මොලේ වැඩිහිටියෙක්ගේ මොලේ ප්‍රමාණයෙන් 128ක් තමයි අපේ මේ මිනිස් දරුවෙක්ගේ මොලේ වැඩිලා තියෙන්නේ. එතකොට ඔය හරකෙක් එළුවෙක් වගේ 90%ක් මොලේ වර්ධනය වෙලා මොලේ වැඩිලා ඉවරයි ඉපදෙනකොට. හැබැයි ඔය chimpanzees වගේ අයගේ 45%ක්, එතකොට dolphin ලගේ වගේ 50%ක් තියෙනවා. අලියාගේ 35%යි. ඒ කියන්නේ අපි ඉපදුනාට පස්සේ තමයි මේ පරිසරයෙන් තමයි ඉගෙන ගන්න සම්පූර්ණ. ඒකින්ද තමයි මේ සත්තු ගැන මේ අලි ගැන දන්න හැමෝම විද්වතුන් කියන්නේ මේ අලි පැටව අල්ලන්න එපා, ගෙදර ගේන්න එපා. මොකද ඒගොල්ලෝ අම්මගෙන් තාත්තගෙන් තමයි ඉගෙන ගන්න. ඒගොල්ලෝ අනිත් අය කරනවා දැකලා තමයි කරන්නේ. දැන් මගේ මේ පොතේ පින්තූර ඇතුළත් කරලා තියෙනවා අලි අම්මා හොඬවැල පාවිච්චි කරන හැටි පැටියට උගන්වනවා. කොහොමද තනකොළ ටික අරගෙන තනකොළ ටික කටේ දාගන්න හැටි උගන්වනවා. ඉතින් ඒක හින්දා ඒගොල්ලෝ ඒක කරන අපේ මිනිස්සු කනගාටුයි. අපේ දරුවෝ අරගෙන යනකොට අපි කැමතිද නැහෙනි. එහෙම කරලා මේ පින්බරගෙන රටේ මේව තමයි වෙන්නේ. ඔව්, ඉතින් අපි මේක වැරදියට අපේ සංස්කෘතිය තියෙන්න ඕන තමයි. නමුත් අපි වෙනස් වෙන්නත් ඕනේ ඒ වගේම. ඉතින් ඒකින්ද ඒවා අපි දැනගත්තාම පුළුවන් තරම් හොඳ පැත්තට ගෙනියනවායි ගෙනියන්න අවශ්‍යයි කියලා මම හිතනවා. දැන් මෙතන මේ අපේ ප්‍රේක්ෂකෙක් කියන බොහොම හොඳ කියමනක් ඔහු කියනවා, කරුණාකරලා අපේ දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා සත්ව කරුණාව. මොකද උන් මේ ඉන්න මිනිස්සුන්ට කරුණාවක් කරන්නේ නැතිව මිනිස්සුව ගැන බලන්නේ නැති දුප්පත් මිනිසුන් ගැන සලකන්නේ නැති දේශපාලඥයන්ගේ මේවා බලාපොරොත්තු වෙන්න එපා කියලා හොඳ මසුරන් කියමනක් කියලා තියෙනවා. ඒක ඇත්ත. ඔව් බන්දුල, හැබැයි අපි මේ දේශපාලඥයෝ ලවා තමයි හැම දෙයක්ම කරගන්නල දැන් ඔයාටයි මටයි තනියෙන් මේ රට හදන්න බෑනේ. ඒ නමුත් දැන් මම හිතනවා දැන් අපි මේ වෙනත් දැන් මම හිතනවා අපි මේ පෙළ ගැස්මක් අවශ්‍යයි. මොකද අපි මේ පක්ෂපාත නැතුව එතර නැගී සිටීමක් අවශ්‍යයි. මොකද දැන් මෙතන උනත් දැන් මම දැන් වනජීවි ගැන කතා මෙතන හොඳ අපි සාකච්ඡාවක් මම එදා සම්බන්ධ වුණා. මේ සෑහෙන ආදායමක් ලබන තැනක්. නමුත් ඒ ආදායම කොහටද යන්නේ? ඔව්. ඉතින් එතන හොඳ ආදායමක් ලබනවා. ඉතින් මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඔබ කිව්වා වගේ අර ජනතාවට. ඔව්. ඒ වගේ මේවා පාවිච්චි කරන්නේ නැහැ. ඒක තමයි අපි හැමෝම එකතු වෙලා ඒක කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් අපි ලොකු කරදරයක වැටෙනවා. මේ රට මේ ඉතා කුඩා රටක්. මේකේ ජන ඝනත්වය 333ක් වෙනවා කිලෝමීටරයකට. එතකොට වර්ග කිලෝමීටරයකට. එතකොට අපි මේ අලි 6000ක් තියාගෙන මේ ජන ඝනත්වයත් එක්කලා ඉදිරියට යනවා කියන්නේ ඉතාම මේ අමාරු දෙයක්. ඉතින් එතෙන්දී අපි එකතු වෙලා වැඩ කරේ නැත්නම් මේ ප්‍රශ්නේ වෙන පැත්තකට ගිහිල්ලා අපිට මේ හැම දෙයක්ම නැති වෙනවා. ඒකද අපි සෑහෙන සම්පත් නැති වෙලා තියෙන දේ නේද? අපිට තල්මස්සුත් නැති වෙයි, අලිත් නැති වෙයි. මොකද අපි ආඩම්බරෙන් කියනවා ලෝකේ මූදේ ඉන්න ලොකුම සතක් ඉන්න අපේ රටේ ගොඩබිමේ ඉන්න. නමුත් ඒ සියලු දෙනාම නැතිව දිනුම අපිට බොහොම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ හොඳ කාර්යයක් කළා දෙන්නේ. නමුත් මම ප්‍රාර්ථනා කරන අපේ ජනතාවට මේක බලන්න පුළුවන් වෙයි කියලා. අපිට පුළුවන් නම් මේක මම හිතන්නේ ඒක වාසනාව ලැබෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් මම සඳුදා අපි රන්න ප්‍රදේශයේ මාදල් දීවරයන් සමග වැඩසටහනකින් ඔබ සමග එකතු වෙනවා. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමග